ඔන්න අද මම අරගෙන ආවේ රසම රස ලොවි ජෑම් එකක් හදාගන්න විදිය. ලොවි කියන්නේ ගොඩක් වෙලාවට ප්‍රයෝජනෙට නොගෙන අපතේ යන පළතුරක්. ලොවි වලින් හදන්න පුළුවන් කෑම බීම නම් ගොඩාක් තියෙනවා. අද මම කියලා දෙන්නම් මේ රසම රස ජෑම් එක ලේසියෙන් හදාගන්න ක්‍රමය. මේ තමයි අපිට ලොවි ජෑම් එක හදාගන්න ඕන කරන දේවල්. මුලින්ම අපි ලොවි ගෙඩි ටික මේ විදියට සූදානම් කරගමු. ලොවි ගෙඩි වල නටු ටික ඉවත් කරලා හොඳින් සෝදගෙන ඊළඟට බීජ ටික ඉවත් කරගන්න ඕන. ලොවි ජෑම් එකේ ලොවි බීජ තිබුණට කමක් නැහැ කියලා හිතනවා නම් ලොවි බීජ මේ විදියට ඉවත් කරගන්න ඕන වෙන්නේ නැහැ. මම ලොවි බීජ ඉවත් කළත් කීපයක් මග ඇරිලා ඉතුරු වෙලා තිබුණා. මම නම් මේ ලොවි මද සියල්ලම බ්ලෙන්ඩ් කරලා පල්පයක් හදාගත්තා. ඔයාලට පුළුවන් මේ ලොවි මද වලින් භාගයක් බ්ලෙන්ඩ් කරලත් භාගයක් බ්ලෙන්ඩ් නොකරත් ගන්න. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම බ්ලෙන්ඩ් නොකර ගන්නත් පුළුවන්. මේ ලොවි මද ටිකෙන් තමයි මම පල්පය හදාගත්තේ. දැන් මම ජෑම් එක හදාගන්න යන්නේ. මේක හදන්න ලොකු කාලයක් යන්නේ නැහැ. දැන් මම හදාගත්ත ලොවි පල්පය පෑන් එකකට දාලා සීනි ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ සියල්ලම හොඳින් මිශ්‍ර කරලා අඩු ගින්දරේ පිසගන්නවා. මම මේකට වතුර චුට්ටක්වත් එකතු කරේ නැහැ. ඔයාලට ඕනේ නම් බ්ලෙන්ඩර් කප් එකේ තියෙන පල්පය සම්පූර්ණයෙන් හොඳින් ඉවත් කරගන්න වතුර ස්වල්පයක් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතාමත් ස්වල්පයක්. සීනි දිය වෙනකොට මේ වගේ දියර ගතියක් එනවා ලොවි මිශ්‍රණයට. මේ දියර ගතිය ජෑම් එක හැදෙන්න හොඳටම ප්‍රමාණවත් නිසා වෙනමම වතුර එකතු කිරීමක් අවශ්‍ය වෙන්නේම නැහැ. මේ විදිහට අඩුම ගින්දරේ හැඳිගාමින් පිසගන්න ඕන. මේ මිශ්‍රණය ටිකක් උකු වෙද්දි මේ වගේ පීරිසියකට චුට්ටක් දාලා බලන්න. සාමාන්‍යයෙන් නිවෙන විට ජෑම් එක තවත් උකු බවින් වැඩි වෙන නිසා ටිකක් දියර ගතියට ලිපෙන් ඉවත් කරගන්න අවශ්‍යයි. මේ පීරිසියට ඉවත් කරගත්තු ජෑම් ටික තවමත් රසණී වුණත් උකු ගතියට ඇවිල්ලා. මේ හොඳින්ම නිවෙන විට තවත් උකු වෙන නිසා මම දැන් ජෑම් මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්නවා. පාන් පෙත්තක පහසුවෙන් තවරගන්න පුළුවන් පදමට ජෑම් එකක් තියෙන්න ඕන. හදාගත්ත ජෑම් එක උණුවෙන්ම ජීවාණුහරණය කරපු බෝතල් වලට දමා ගන්න. ලොවි වල තියෙන ඇඹුල් රසය ජෑම් එකෙත් හොඳට දැනෙන නිසා මේ ජෑම් එකට මම දෙහි විෂ එකතු කරගත්තේ නැහැ. මේ තමයි මම හදාගත්ත ඇඹුල් රසත් පැණි රසත් මිශ්‍ර රසම රස ස්වභාවික ලස්සන පාටක් තියෙන ලොවි ජෑම් එක. මේ දවස්වල ඔයාලගේ ගෙවල් වලත් ලොවි තියෙනවා නම් හදලා බලන්නකො මේ ජෑම් එකේ රස කොහොමද කියලා. එහෙනම් රසම රස තවත් කෑමක් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමුකෝ.